කල්පනා කරලා වැඩක් නෑ සමරේ. ඩැනී ඔය තරම් භයානක මනුස්සයෙක් නම් සල්ලි දෙනව ඇරෙන්න වෙන මොනවා කරන්නද? මේ මම රහසිගතව වැඩක් කරන්නද? ඒ මොකද්ද? හැබැයි මේක කාටවත් දැනගන්න ඉඩ තියන්න එපා. අඩු ගානේ වත්සලාටවත්. අනේ ඔයා ඔය භයානක මිනිස්සුත් එක්ක හැප්පෙන්න යන්න එපා සමරේ. මට බයයි ඔයාටත් අනුතුරක් කරයි කියලා. කවුද හැප්පෙන්න යන්නේ? එහෙනම් මොකද්ද ඔයා රහසිගතව කරන්න හදන්නේ? මං කාටත් හොරෙන් යනවා ඩැනී මාත්‍ය හම්බ වෙන්න. ගිහිල්ලා? මේක තියාගන්න. ඩැනී මාත්‍යව හම්බෙන්න යනවා. ගිහිල්ලා වටපිට බලනවා කවුරුත් පේන්න ඉන්නවද කියලා. සාක්කි නැති වෙන්න. ගියා ඩැනී මාත්‍ය ගාවට. කෙලින්ම පල්ලෙහාට ගියා. අනේ පුතු ඩැනී මාත්‍යෝ මට සමා වෙන්න. අනේ මට සමා වෙන්න තවත් නම් සල්ලි ඉල්ලන්නපා. රෝහන් මාත්‍ය අපිව ගෙදරින් පන්නන එක ෂුවර්. අනේ ඔහො සල්ලි නැතිලන්නේ පා කියලා හතර ගන්නවා. හතර විල්ලජේ මිනිස්සු සල්ලි වලට කියලා ඔහම බාල් දෙනවද? අම්මා කිව්ව කියලා හැම වෙලම කියද්දි අම්මා තවක් කියලා දුන්නේ. ඒ රිලීසියා අපේ රුපියල මෙච්චර බාල් දුන්නේ එකේ රුපියල වෙන්නේ අපි ටිකක් බාල් දුන්නා මොකද සිද්ධු? අනේ මගේ කට. විජිතා යන්න එපා. විජිතා යන්න එපා. ඉන්න. මට ඔයත් එක්ක කතා කරන්න ඕන. මාත් එක්ක මොනවද කතා කරන්න? වැදිච්ච පාරට මගේ අත තාමත් රිදෙනවා. විද්‍යාවට වැදුනේ පඳුරටනේ. ඒකනේ විජිතා. දැවිලකත් මේ පාර අපේ කෙල්ලට වැදුනා නම් එහෙම සිහ නැතු වැටෙනවා. මට වැඩිචි නිසා ඉතින් හොඳයි. මට ආපු වෙලාවේ ඒ ආවේගය පාලනය කරගන්න බැරුණා විජිත. තුන්ගක් දුක් මහන්සිලා උස්මාත් කරපු දරු. උන් නිකන් ඕපපාතිකව උන්ට ඕන ඕන දේවල් කරන්න ගියාම කේන් තියෙන්නේ නැද්ද විජිත? අපි දුක් මහන්සිලා දරුව හැදුවට ඒගොල්ලන්ට අයිතියක් තියෙනවා. ඒගොල්ලෝ කැමති දෙයක් කරන්න. අයිතියක් තිබුණට යුතුකමක් නැහැ නේද? යුතුකමක් තියෙන නිසා තමයි දුව මේ ගෙදරින් අඩියක්වත් එළියට දියන්නේ නැතුව ඉන්නේ. එහෙම නැත්නම් මේ වට බය එහෙම නෙමෙයි. රංගනය කියලා කියන්නේ කිසිම වැදගත්මකට ඇති නිකමෙක්. එහෙමනම් ඉතින් මිනිස්සු ආටත් එහෙම කියනවා ඇති නේද? කවුද අර ගොජබ්බ ගොබිලද? රංගනය වගේද මේ මම්? ඌ කවුද මං කවුද? දෙන්න මිනිස්සු තමයි. හැබැයි ඉතින් රංගන පුතා නළුයි. ඔය සංගීතඥ දෙන්නම කලාකාරයෝ. අතේ පිච්චක්වත් නැති හුඟා කලාකාරයන්ට ඉතින් අතේ පිච්චේ නෑ තමයි. එහෙමනම් ඉතින් ඔයා මොකටද මේ රංගන පුතාට ඔය හැටි ගරහන්නේ? මං ගරහන්නේ කලාවට නෙමෙයි විජිතා. ඔල මොට්ටල රස්තියාදු කම් වලට, අඥාන අනුන කම් වලට, ගොම් බූරු පජාති වැඩ වලට. ඒ ඔය හදාගත්තු මනස් ගාත. මට නම් එහෙම කිසිම දෙයක් පේන්නේ නැහැ. මගේ චරිතය අර චිත්‍රපටයක හදපු එකම ඔල මොට්ටල කමක් නෙමෙයිද? ඒක නම් ඔල මොට්ටල වැඩක් තමයි. ඒකනේ සාහතික ඇත්ත. මොකද හොඳ චිත්‍රපටයක් හදද්දී ප්‍රධාන චරිතය ගන්න ඕනේ වැඩකට ඇති වැදගත් චරිතයක්. ඔව් ඒකනේ. ඈ මොකද ඒ කිව්වේ? හා එන්න සෑම් එන්න. නායකතුමා කතා කළාද? කතා කළා කතා කළා. වැඩේ කියන්නේ දැන් නායකතුමාට මටත් වඩා සෑම් හිතට අල්ලලා.
ඔන්නෝක තමයි ඇමතිතුමා කියන්නේ. මට මේ වෙලාවේ මතක් වෙනවා ඉංග්‍රීසි කියමනක් මේ පොත්වල තියෙන. Our people's letter no ape age. Peter people's letter have ape age. හැබැයි කියමු දෙ නම් මට තේරුන්නේ නැහැ. මොනවා වුණත් අපිට හෙට nomination බාර දෙන්න තියෙනවා. අපි පරිස්සමින් වැඩ කරන්න ඕනේ. මොකද දැනී කාර්යය මොන තුරුම්බුවක් ගහන්න ඉන්නවද දන්නේ නැහැ නේ. හැබැයි තින් දැනී මහත්තයත් මොනවා හරි දෙයක් කරයි කියලා මගේ හිත කියනවා ලොකු මහත්තයා. දැන් මොනවාද උඹේ හිත කියන්නේ? දැන් ওই මහත්තුරු දෙන්නම අර දීපා එක ගත්ත පුටු ටික. බැරි වෙලාවත් හෙට ප්‍රසිද්ධ කිරුත් තියෙන මොනවද කරන්නේ? මම කියන්නේ ලොකු මහත්තයා මේ වෙලාවේ කරන්න තියෙන හොඳම වැඩි දැනී කාලයත් එක්ක හිතවත්කමක් ඇති කරගන්න එක තමයි. මොනවද මේ කියන්නේ? ඈ මගේ අර ලොන් හැලිච්ච කැහැටු වෙච්ච නාටු වෙච්ච බල්ලවත් යන්නේ. අපි ගියනවත් ඔය දැනියා ගාව දණින් වැටෙන්න යන්නේ නැහැ. ඔව් ඒක හරි ඒක හරි. හරි තමයි. ඒ හරි තමයි. ඒ බොරුද? බැරි වෙලාවත් ඔය ෆොටෝ ටික එළියට දැම්මොත් 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 ඩැනියගේ මුළු අතීතෙම කියලා සෑම් කට අරිනවා. මගේ මේ කට ඇරියොත් ඩැනියා සදා ඇතුලේ සදාකල් ඇතුලේ. කට ඇරපු එකත් සදාකල් ඇතුලේ. අංකල් සෑම් අංකල් සෑම් මම මේ තේක හදලා බලගෙන ඉන්නවා. මේක කොහෙ ගිහිල්ලාද දන්නේ? රංගනියෝ 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 මම මේ මොකද යකෝ මේ මේ කන් දෙක පොට්ට වෙලා මම මේ ලොකු ප්‍රශ්නෙක ඉන්නේ විල්සන් මහත්තයා. ඒ පාර මොකෝ ප්‍රමිලා කියනවා අපි දෙන්නගේ ආදරය ගැන මට කිසිම හැඟීමක් නැති. තියෙනවද? මොකද්ද? උඹට හැඟීමක්? අනේ මේ විල්සන් මහත්තයා මේ සුරුට්ටු පත්විච්ච විලාවේ නිකන් රැවුලකින් තියන්න හදන්න එපා. යකෝ සුරුට්ටුෙන් කොහමද රැවුලකින් නිකන්නේ? උඹේ රැවුල තියෙනවද? ප්‍රමිලා කියනවා අපි දෙන්නගේ ආදරය ගැන මට කිසිම ගාණක් නැතිලු. ඒ අස්සෙන් අර සෙරිපිනාකාරයා ප්‍රමිලාව හිර කරගෙන. දැන් උඹ කියන්නේ මේ මිනිස්සුන්ට ගහන්න කියලා? ගාන්න. ගාන්න නෙමෙයි. තල ඇතෙකුට කියලා පාගවන්න ඕනේ. චේ චේ යකෝ මාමණ්ඩියට ඔහොම කතා කරනවද ඈ? ඒ ඉතින් තාම මාමණ්ඩියුනේ නෑනේ. ඒ බැන්දර පස්සේ මාමණ්ඩිය වෙන්නේ. යකෝ ප්‍රමිලාට කියපන් ඉවසන්න 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 කියලා. ඉවසේ ඉවසල බැරිම දැන් තමයි ඔය එළියට ඇවිල්ලා ඉන්නේ දැන්. යකෝ මේ මගේ දරුවන්ගෙන්වත් මෙච්චර කරදරයක් නෑනේ මට. ඉතින් දැන් අපිත් විසෙන මහත්තයගේ දරුවෝ වගේනේ. දරුවෝ දරුවෝ වගේ නෙවෙයි යකෝ මම යකා උසන් දෙපා මරුණෝ වගේ උඹලා මඩ වෙන්නේ අනේ අර ගිලාර තේක බීවා මේ ප්ලේන්ටිද හදලා තියෙන්නේ ප්ලේන්ටිද ප්ලේන්ටිද ටීද කියලා ගිහින් බලවිය ඔය බලන්න අටී බොන්නේ මුන්ට මේ නිකන් තේකක් හදලා දීලාත් මුංගේ තියෙන ඩිමාන්ඩ් එක පාර්ලිමේන්තුව තුලත් හොර ඡන්ද පත්‍රේ ගෙනාවට බලන්න බැරි වුණා සෑම්. බලන්න ඕනේ රුවන් නැමැතිතුමා බලන්න ඕනේ. රටේ සෑම පුරවැසියෙක්ම පත්‍ර බලන්න ඕනේ ප්‍රවෘත්ති අහන්න ඕනේ. එතකොට තමයි Tamanට හොද හොද තොරතුරු දැනගන්න පුළුවන් වෙන්නේ. වෙන මොනවද දාලා තියෙන්නේ? ආ මැතිසබේ කාලකෝට්ටියට මැදි වූ දෙදෙනෙකුට සති දෙකකට මැතිසබේ තහන. මේ අපි ගැන මුකුත් දාලා තියෙනවා? ඈ රෝහන් නැමැතිතුමා ඉදින් සභාව ඇතුලේ ජනප්‍රිය චරිතයක් නෙවෙයිනේ පත්තරේ වැටෙන්න බලන්න. රෝහන් නැමැතිතුමා ඇමැතිතුමත් සභාව ඇතුලේ මොකක් හරි ජෝගියක් නටන්න. ඔව් එකෙකුට දෙන්නෙකුට අල්ලගෙන ගහන්න. නැත්තම් කාගෙන් හරි ගුටි ගන්න.
අන්න එක රැයින් ජනප්‍රිය වෙනවා තරුවක් වෙනවා ඔව් ඊළඟ ඡන්දෙත් පරාද වෙයි ෂෝක් එකට ඕකනේ කියන්නේ රෝහන් ඇමතිතුමා ඇමති කෙනෙක් වුණාට දේශපාලන අන්ධ බාලෙක් කියලා Uncle Sam Uncle Sam ඔය අපරාධ වැඩ කරලා ප්‍රසිද්ධ වෙච්ච කට්ටිය ගිය පාර ඡන්දෙන් පෙරදිලා ගෙදර ගියේ නැද්ද? ඒ වුණාට ආපහු ලිස්ට් එකෙන් ඇතුළට ආවේ නැද්ද? ඒක අවදාන. එහෙම කතා කරන්න එපා රෝහන් ඇමතිතුමා. මිනිස්සු ඡන්ද දෙන්න කලින් මොන මොන දේවල් කතා කරුවත් අරයට දෙනවා මෙයාට දෙන්නේ නැහැ අරයට දෙනවා මෙයාට දෙන්නේ නැහැ කියලා කිව්වට ඡන්ද පොල්ට ගියාට පස්සේ ඔය ඔක්කොම අමතක වෙලා අර පර්ණක නැතම යනවා. ඒ නිසා බය වෙන්න එපා ඕන වලියක් දාගන්න ඇතුළට යන්න පුළුවන්. මේ ඔය පත්තරේ හොඳට කියෝලා අදහස් ටිකක් හොඳට හිතට ගන්න. දැන් මාධ්‍යෙන් ගි මොන ප්‍රශ්න ආයිද නැන්නේ? කොයි එකටද ලෑස්ති මිදී ඉන්නේ හොඳයිනේ. ඔව්. ඒකයි රෝහන් නැමතිතුමා. මම මේ මුල ඉඳන් මේ පත්තරේ හොඳට කියවන්නේ. හොඳට කියවනවා. සෑම් මහත්තයා ඈ දැන් ඔය මාධ්‍ය සාකච්ඡාවේ අරමුණ මොකද්ද? අරමුණ? අරමුණ තමයි මගේ නගරාධිපති ඉලක්කය. ජනතා සේවය. මම නගරාධිපති වුණාට පස්සේ ගමට රටට කරන සේවය. කරපු වැඩි දැන් මේ ගඳ පිටි මේ වතුර පිටි මං කොහොමද මාධ්‍ය සාකච්ඡාවට යන්නේ ආ අංකල් සෑම් අංකල් සෑම් ඕ කොහෙද මේ කඩාගෙන බිඳගෙන යන්නේ? ඈ රෝහන් මාත්‍යා ගෙදර නැහැ. ඈ අයි විශ්වාස නැද්ද? විශ්වාස නැත්නම් ඉතින් ඔය හැතැම්ම වාගේ ඇදලාවට කමක් නැහැ. ඇයි එමෙතුමා කොහෙ ගිහිල්ලාද? උදේ පාන්දරම සෑම් කාර්යයත් එක්ක කට්ටියම කොහෙද ගියා? කොහෙ ගියාද දන්නේ නැහැ නේද? මම හිතන්නේ බාරයක් වෙන්න ගිය ඡන්දෙට. මේ මේ බොරු නෙමෙයි නේද කියන්නේ? අද දැන් උදේ තියෙනවා කියන්නේ මාධ්‍ය සාකච්ඡාව. කවුද කිව්වේ? රෝහන් මාත්‍යානේ කිව්වේ. ආ ඔව් ඔව් තිබ්බ තමයි. ඒක හවස 4ටද කොහෙද කල් දැම්. ආ ඒකත් එහෙම. හරි අපරාධයක්. මොන අපරාධයක්? ඇයි? ගුණතිලක මාත්‍යා මාධ්‍ය සාකච්ඡාවට ඉඳගන්නද හැදුවේ? ඇයි අපි ඉඳගත්තුත් ඉඳ වෙන්නේ නැද්ද? ඕ මොකද ඉඳ වෙන්නේ නැත්තේ? ඉඳ වෙයි. ඉන්ද වෙලා පැලවි. ඇයි අපිට තියෙන මේ සභාවකට ගේන්න බැරි මුණුද එතකොට? මොකද ගේන්න බෑ. ගේන්න පුළුවන්. සභාවට හොඳටම ගැලපෙනවා. හැබැයි ඉතින් නගර සභාවේ කුණු ට්‍රැක්ටරේ. අනේ මේ මගේ මොකුත් අහගන්න තේ ඉන්නවා. අපිට කුණු ට්‍රැක්ටරෙත් එකයි ඩිෆෙන්ඩරුත් එකයි. ඇගුණ දෙලක වාද්‍ය. ගුණතිලක මහත්තයා පුළුවන් තරම් ට්‍රයි කරලා කාඩ් එක අරගෙන නගරාධිපති වෙන්න නෑදිනේ. ඒක බැරි වුණාට පස්සේ සැමට කඩේ යන හැටි දැක්කම හරි දුකයි මට. මං ගැන මම බලා ගන්නම්. සමරේ මගේ දේශපාලනේ රැඟලි කහන්නෙන් දුන්නේ. සමරේගේ ওই කුහකකම් ගැන තේරුම් ගන්නවා. මොකද කුහකම්? තමුන්ට දෙන බත් වේලටවත් අඩු ගානේ රුහාන් මහත්තයට උදව් කරනවා. අඩු ගානේ වත්තරගෙන් හරි. ඒ මාසිනාට මං උදව් කර නැතුව වෙන කවුද උදව් කරන්නේ? ඒක ඉතින් මන් නොදන්නවයි. අපේ පවුලේ ප්‍රශ්න ගැන කතා කරන්නේ රමු කවුද? ඒවා අපි බලා ගන්න. කොහෙවත් නැහැ හිවල් මටාලට මොකටද ඒව? හිවල් මටා කවුද කියලා බලා ගන්නවා කන්නඩියක් ඉදිරියට ගිහිල්ලා. ආයේ හරියන්නේ නැහැ නේ.
itu kota ini burung otek nih. Ada lagi, weh. Hei! Ah, katia wila nih, emang tuh mah last wino. Powder pun tak beri wila, pihak dagang no. Dengi, Banda. Mau naik kedai, pakai kedai, kata dana. Kalau kita sampai nih, Dekitnya, katiai lah. Enang itu, apa yang dia patang tu? Thank you. Saya mahatya tikman tawanang nih dah honda yang utama. Banda!